ක්‍රීඩාශීල දවසක් වාර හැමෝටම මෙවර 17 වතාවට ඉන්දියාවදී පැවැත්වෙන IPL තරඟවලින් නිමාවීමට තව ඇත්තේ තරඟ දෙකක් පමණයි. ඒ ක්වොලිෆයි දෙවන තරඟේ වගේම අවසාන මහා තරඟේ පමණයි. ඒ අනුව ප්ලේඔෆ් වටේ තරඟ ආරම්භ කරමින් ක්වොලිෆයි පළමු තරඟේ ක්‍රීඩා කළේ සන්රයිස් හයිදරාබාද් වගේම කොල්කටා නයිට් රයිඩර්ස් කියන කණ්ඩායම් දෙකයි. එදී කොල්කටා කණ්ඩායම සන්රයිස්ට පරාජයට පත් කිරීම සමගින්ම ඍජුවම අවසාන මහා තරඟේට ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගත්තා. තරඟේ පරාජයට පත් වූ සන්රයිස් කණ්ඩායමට ක්වොලිෆයි දෙවන තරඟේට ක්‍රීඩා කරන්න අවස්ථාව හිමි වී තිබෙනවා. ඒ අනුව තමයි ඊ දිනේදී ලිමිනේටර් තරඟේ පැවතුනේ. ඒ ලකුණු ස්ථානයේ තුන්වන වගේම හතරවන ස්ථානගත් කණ්ඩායම් දෙක අතර තරඟයයි. එම තරඟේ පැවතුනේ RCB කණ්ඩායම වගේම රාජස්ථාන් රොයල් අතර තරඟය. මේ තරඟයේදී මුලින්ම පන්දුර පහර දුන්නේ රොයල් චැලෙන්ජර් බැංගලෝර කියන කණ්ඩායමයි. එදී විරාට් කෝලි පන්දු 24කදී 6 පාරක් වගේම 4 පාර 3ක් සමගින් ලකුණු 33ක් ලබා ගත් අතර නායක ඩුප්ලෙසි ලබා ගත්තේ ලකුණු 17ක් පමණයි. ඒ පන්දු 14කදී 6 පාරක් වගේම 4 පාර 2ක්ද සමගිනේ. ඊට අමතරව ග්‍රීන් පන්දු 21කදී 6 පාරක් වගේම 4 පාර 2ක් සමගින් ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව රජාට් පතිදාර් පන්දු 22කදී ලකුණු 34ක් ලබා ගත්තේ 6 පාර 2ක් වගේම 4 පාර 2ක්ද සමගිනේ. ඒ අනුව මෙම තරඟයේදී ග්ලෙන් මැක්සල් ලකුණු නොලබා දැවියම සමගින්ම IPL 2024 තරඟාවලිය තුළදී වැඩිම වාර ගණනක් ලකුණු නොලබා දැවියගේ ප්‍රතිකරු ලෙස තමයි ඔහුගේ නම IPL තරඟ වාර්තා අතර එකතු වුණේ. ඊට අමතරව ලොම්රෝල් ලකුණු 32ක් ලබා ගත්තේ පන්දු 17කදී 6 පාර 2ක් වගේම 4 පාර 2ක් සමගින්. ඊට අමතරව කාර්තික් කලුරගෙන ක්‍රීඩකයා ලකුණු 11කට දැවී ගියා. ඉතින් මේ විදිහට තමයි ඔවුන් පන්දුවාර 22 කඩු 8කට ලකුණු 72ක් ලබා ගත්තේ. කඩු ලබා ගැනීමේදී රාජස්ථාන් රොයල් කණ්ඩායමෙන් බෝල්ට් සන්දීප් සර්මා හා චහල් අතර එක්කොල්ලවකින් බෙදී යද්දී අශ්වින් කඩු 2ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව අවේෂ් ඛාන් පන්දුවාර 4 නිමා කළේ ලකුණු 44කට කඩු 3ක් ලබා ගැනීමයි. ඉන් අනතුරු රාජස්ථාන් රොයල් කණ්ඩායම පන්දුවාර 20කදී ලකුණු 173 කිලක්ක් හඹා යාමට පිටිට පිවිසියා. එහිදී එම ඉලක්කය වන් පන්දුවාර 19ක් නිමාවට පත් වෙද්දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 174ක් ලබා ගැනීම සමගින්ම ඔවුන්ගේ ස්ථානයේ ක්වොලිෆයි දෙවන තරඟයේ වෙන් කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ අනුව මෙම තරඟයේ නෝන් කඩු 4ක ජයක් තමයි ලබා ගත්තේ. කුණු ලබා ගැනීමේදී රාජස්ථාන් රොයල් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක ප්‍රතිකරු ජයිස්පාල් පන්දු 30කදී 4 පහර 8ක් සමගින් ලකුණු 45ක් ලබා ගත් අතර කෝඩ්මෝර්ද පන්දු 15කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 20ක්. ඒ සඳහා 4 පහර 4ක්ද ඔහු එල කර තිබුණා. නායක සැම්සන් ලකුණු 17කටත් රියම් පරාග් ලකුණු 36කටත් දැවී ගියා. ඔහු පන්දු 26කදී 4 පහර 2ක් වගේම 6 පහර 2ක් ඔහුගේමම ලකුණු 36ට එල්ල කර තිබුණා. ඊට අමතරව ජූරල් ලකුණු 8කට දැවී යද්දී හෙඩ්මයර් පන්දු 14කදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරේ ලකුණු 20ක් ලබා ගනායි. ඒට 6 පාරක් වගේම 4 පාර 3ක්ද අන්තර්ගත වී තිබුණා. ඊට අමතරව රොම්මන් පවෙල් ලකුණු 16ක් නොදැවී ලබාගෙන තමයි මෙම තරඟයෙන් රාජස්ථාන් රොයල් කණ්ඩායම ජයග්‍රහණය කර රැගෙන ගියේ. කඩු ලබා ගැනීමේදී RCB කණ්ඩායම වෙනුවෙන් ලොකී ෆර්ගසන්, කරන් සර්මා වගේම ග්‍රීන් අතර එක්කොල්ලොබැකින් බෙදී යද්දී මොහොමඩ් සිරාස් පන්දුවාර 4 නිමා කළේ ලකුණු 33කට කඩු 2ක් ලබා ගනායි. එහෙන් මේ විදිහට රාජස්ථාන් රොයල් කණ්ඩායම මෙම තරඟයේ ජයගෙන ක්වොලිෆයි දෙවන තරඟයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව සකසා ගනිද්දී RCB කණ්ඩායමට මෙවරද IPL කුසලානයක පාසු විඳ ගැනීමට තිබූ අවස්ථාව මෙම තරඟයේ පරාජය සමගින්ම ගිලී ගියා. ඒ අනුව රොයල් චැලෙන්ජර් බැංගලෝර කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වගේම කළු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික්ද මෙම තරඟයේ පරාජය සමගින්ම IPL තරඟවලට සමුදීමේ තීරණය ඔහු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉතින් ඒ කියන්නේ මින් ඉදිරියට දිනේෂ් කාර්තික්ව IPL තරඟවලදී අපට දැක ගන්නට හැකියාවක් ලැබෙන එකක් නැහැ. කොහොම නමුත් විරාට් කෝලි ඉදිරියේදී IPL තරඟ ක්‍රීඩා කරයිද නැද්ද කියලා තාමත් තීරණයක් නැහැ. ඉතින් අපි බලමු ලබන වසරේ පැවැත්වෙන 18 වන IPL තරඟාවලිය තුලදී RCB කණ්ඩායමට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අවස්ථාවක් උදා වේවිද කියලා. කොහොම නමුත් හෙට දිනේදී පැවැත්වීම නියමිතයි ක්වොලිෆයි දෙවන තරඟයේ. එම තරඟයේ පැවැත්වෙන්නේ සන්රයිස් හයිදරාබාද් වගේම රාජස්ථාන් රොයල් කියන කණ්ඩායම් දෙක අතරයි. එම තරඟ ජය ගන්නා කණ්ඩායමට මෙවර IPL තරඟාවලිය අවසාන මහා තරඟයේ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම සමගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වෙනවා. ඉතින් එහෙනම් වෙනස්සන ක්‍රිකට් ලෝකයේ උණුසුම් ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.